ජූනි 8 වන දින අලුයම වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇති වූ දැඩි සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වේ නිසා මුහුදුගිය දීවරින් රැගත් බෝටු රැසක් අනතුරට ලක් වුණා. අදාළ අනතුරින් මියගිය දීවරින්ගේ මෘතදේහ තවමත් වරින් වර වෙරළ තීරයට ගොඩගසමින් පවතින අතර අතුරුදන් වූ අංශයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව පූර්ව දැනුම් දීමක් සිදු නොකළ බවට විවිධ පාර්ශ්වවලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වුණත් ඔවුන් ඒ ප්‍රතික්ෂේප කරනවා. හත්වැනිදා හවස 4ට නිකුත් කරන අනාවැකිය වෙනස් කරා සුළඟේ වේගය 8 කිලෝමීටර 80 වෙන්න පුළුවන් මොසම සක්‍රිය වෙනවා ආදි වශයෙන් ඒ කරුණු සඳහන් කරා. ඒක අපි ඒ අදාළ ආයතනවලට ලැබුවා. දැන් අපි ළඟ ලිස්ට් එක තියෙනවා ඒ අවුපේවයි කන්ෆර්මේෂන් ලිස්ට් එකක් තියෙනවා ඒ ආයතනවලට ඒවා ගියා කියලා. ඔක්කොම චෙක් කළා කිසිම තැනකට අපේ ස්ථාන දෙකක් සඳහන් කරනවා ෆැක්ස් නම්බර්ස් දෙකක් දීලා. ඒ කිසිම ෆැක්ස් එකකට හත්වැනිදා සවස් කරන හම්බෙලා නැහැ. අපිට ලැබිලා තියෙන්නේ 8වැනිදා පාන්දර 4:40ට 3ට නිකුත් කරපු අනතුරු ඇඟවීමේ නිවේදනය. අපේ කට්ටිය යවල නැද්ද හිට ලැබුණේ නැද්ද කියන එක පිළිබඳව මම ටෙලිකොම් එකට කතා කරලා වෙනම වාර්තාවක් ඇඳවගත්තා. ඉතින් මේ වාර්තාව අනුවත් දීවර අමාත්‍යාංශයට ඒ ෆැක්ස් පණිවිඩය ගිය බව තමයි සටහන් වෙන්නේ. එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම දෛනික කාලගුණ වාර්තාවේ විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කර නොතිබු බවටද චෝදනා එල්ලවනවා. ඒ නොවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා දීවරන්ට අපිට කෙලින්ම කියන්න බෑ. එතකොට අපි හිතනවා දැන් එහෙනම් මේක ගියන් පස්සේදී පැයට කිලෝමීටර 80 වුණාම ඒගොල්ලෝ තීරණයක් ගනී කියන්නේ. හැබැයි මේක අනාවැකිය නිසා මේක ඇලර්ට් එකක් මේ හදිසිය නිවේදනයක් නෙමේ. අනික අනතුරු ඇඟීමක් තිබුණ නෑ. ඒ නිසා තමයි අපි අපේ දිස්ත්‍රික්කවල නිලධාරීන් පමණයි දැනුවත් කෙරුවේ. මාධ්‍ය ප්‍රකාශකයන් හැටියට අයිතිය තියෙන මේ ආයතනය මීට වඩා සැලසුම් සහගත විය යුතුයි කියන අදහස මම මේ වෙලාව ඉදිරිපත් කරනවා. කුඩා යාත්‍රාවල එකකවත් මේ සංඥා පදක් තියන්නේ නෑනේ. මේ කුඩා දීවරය බලාපොරොත්තු වෙන මේ හැම දීවරයක් ගම අද මොබයිල් එකක් තියෙන දෙරණව වගේ සමහර ආයතන මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ ඒ වෙලෙම මේ මෙසේජ් එක නිකුත් කරනවා ලැබෙච්ච හදිසි මෙසේජ් එකක් මෙන්න මේක ලැබුණා කියලා ඒ දුරකථන වලට. මාධ්‍ය ආයතන වල සූදානම් වෙලා ඉන්නේදී රෑ 12ට හරි ප්‍රවෘත්තියක් නිකුත් කරන්න හදිසි ප්‍රවෘත්තියක් ජනතාවට දෙන්න අනතුරු හැඟීමක් දෙන්න තියෙද්දි ඒ සංඥාව නිකුත් වෙලා නැහැ කියන එක පැහැදිලිව අපි දකින දෙයක්. කෙසේ වෙතත් යම් වරදක් සිදු වී ඇති බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවසානයේ පිළිගත්තා. ඇත්තටම කියනවා නම් මේක අනතුරු ඇඟවීමක් විදියට අපි නිකුත් කරා නම් හවස 4ට තත්ත්ව මීට වඩා ගොඩාක් හොඳ වෙන්න තිබ්බා. ඒක එතන කිසිම එතන ගැටලුවක් නැහැ. එතන වැරද්දක් තියෙනවා. බෝල පාස් කිරිල්ලක් නෙමෙයි තියෙනවනේ. වගකීමක් තියෙනවනේ. වගකීතු ආයතන අපේ වගකීමක් තියෙනවනේ. අපේ වගකීම බාර ගන්න ඕනේ අවංකව. මගේ පැත්තෙන් අඩුපාඩුවක් කියලා තියෙනනම් මම නම් මේ ඔය අනිත් ඇමතිවරු වගේ මේ මට ඉන්න උමනාවක් නැහැ. මේ කෙල්ලිලා ඉන්න තනතුරේ ඉල්ලලා ඉන්න මගේ කිසිම අදහසක් නැහැ. වැරද්දක් වෙලා තියෙනවනේ. ඒ වගකීම මම බාර ගන්න සූදානම්. මන්නම් එහෙම ඩාල යන්න බැරි දෙයක් නැහැ.